අපි මුලින්ම හඳුනාගනිමු දේශගුණය කියන්නේ මොකක්ද කියලා. දේශගුණය කියන්නේ යම් ස්ථානයක ඇති තත්වයන්, එනම් වර්ෂාව, උෂ්ණත්වය, සුළං වැනි දේවල දිගු කාලීන සාමාන්‍යයි. දේශගුණ විපර්යාස කියන්නේ මේ අගයන්ගේ වෙනස්වීමයි. දේශගුණික විපර්යාස සිදුවන්නේ මිහිතලයේ උණුසුම් වීම නිසා කියලා කියනවා. ඇත්තටම මොකද්ද මේ මිහිතලයේ උණුසුම් වීම කියලා කියන්නේ? අද අපි මිහිතලයේ උණුසුම් වෙනවා කියලා කියන්නේ ලෝකේ කාර්මීකරණයට පෙර වූ මිහිතල උණුසුම දැන් ශීඝ්‍ර ලෙස වැඩි වීමයි. මේට හේතුව හරිතාගාර ආචරණයයි. ඒ කියන්නේ CO2 හෙවත් කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු වායු ගෝලයට එකතු වීමෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. මෙම හරිතාගාර වායු ප්‍රධාන වශයෙන් වායු ගෝලය තුළ වැඩිවන්නේ මිනිස් ක්‍රියාකාරකම් මගින්. ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වන කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතු වන මිනිස් ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. ගල් අඟුරු සහ කණිජ තෙල් වැනි පොසිල ඉන්ධන දහනය ඒ අතර මුල් තැනටම එනවා. ඒ සමගම වනාන්තර විනාශය, කාර්මීකරණය වූ කෘෂිකර්මාන්තය වැනි දේත් බලපානවා. පොසිල ඉන්ධන අප වැඩිපුරම දහනය කරන්නේ බලශක්ති නිෂ්පාදනයට, ගමනාගමනයට සහ කර්මාන්තවලටයි. කාබන් ඩයොක්සයිඩ් සහ ගෝලීය උෂ්ණත්වය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවයක්. මේ කරුණ අපිට හොඳින්ම තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. 1880 වන විට, එනම් කාර්මීකරණය වීමට පෙර, වායුගෝලයේ කොටස් මිලියනකට තිබූ කාබන් ඩයොක්සයිඩ් කොටස් ප්‍රමාණය 280යි. නමුත් එය මේ වන විට 400ක් දක්වා වැඩි වී තිබෙනවා. ඒ අනුව මේ සියවස අවසන් වීමට පෙර ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කට වඩා වැඩිවීමට නියමිතයි. එසේ වැඩි වුවහොත් ලෝකයට දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවන බව විද්‍යාඥයන්ගේ මතයයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑම සෙල්සියස් අංශක 2කට වඩා අඩු අගයක පවත්වා ගන්නටත්, එසේම එය 1.5ක පවත්වා ගැනීමට මහන්සි ගැනීමටත් ලෝකයේ එකඟතාවයක් ඇති වී තිබෙනවා. මානව ශිෂ්ටාචාරයේ සංවිස්ථානයක් සලකුණු කළ එම ජාත්‍යන්තර එකඟතාවය ප්‍රකාශයට පත් වූ අවස්ථාව වන්නේ පැරිස් නුවර පැවති COP21 සමුළුවයි. COP21 ඉලක්ක සපුරා ගැනීමට නම් මුළු ලෝකයේම 2050 වන විට වායුගෝලයට හරිතාගාර වායු මුදා හැරීම 1990 අගයට සාපේක්ෂව 50%කින් අඩු කළ යුතුයි. අප රට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද COP21 සමුළුව අමතමින් පැවසුවේ ගෝලීය උෂ්ණත්වය අවම කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවද නියමුවෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි